වෙළඳපොළ ඉතිහාසයේ අවුරුදු 40කට වැඩි මේ ඉතිහාසයේ පුරාවටම මේ වාගේ ලොකු එළවලු මිලක් ගිහිලා කාලයක් අල්ලගෙන හිටපු එකම කාලවකවානුව මේක තමයි දැන් ඔබතුමාලට පේනවා ඇති මේක දවැන්ත වෙළඳපොළක් මේ වෙළඳපොළේ කොහොමත් සෑහෙන කඩවල් හිස්සෝ තමයි තියෙන්නේ එළවලු නෑ හැම එළවලුවක්ම ලොකුම මිල ගණන් වලට තමයි යන්නේ ඉතින් මේක පාරිභෝගික ජනතාවට දැනටත් දරා ගන්න බැරි මට්ටමක් තියෙනවා ආහාර හිගයට ලොකු කාලයක් එන්නේ ජනවාරි පෙබරවාරි වෙනකොට හාල් නැති වෙනවා එළවලු නැති වෙනවා මේකට දෙන්න තියෙන උත්තර හොයන්න පුළුවන් කවුද හැබැයි අද මේකට උත්තරේ ගත්තත් තවත් 6 මාසයක් නැවත ප්‍රකෘති තත්ත්වයට එන්න ගත වෙනවා මේ වෙනකොට ඒ නිෂ්පාදනය වැඩි උනේ රසායනික පොහොර හා බෙහෙත් මත දැන් ලෝකේ හැම තැනම සිද්ධ වෙන දේ ඒක ඒතකොට ඒක නවත්තපු ගමන් අස්වැන්න අඩු වෙනවායි කියන එක ලෝක විද්වතුන්ගෙත් පිළිගැනීම දේශීය විද්වතුන්ගෙත් පිළිගැනීම ඒතකොට අස්වැන්න අඩු වීම හරහා අපේ විවගාවේ නිෂ්පාදනය අඩු වෙනවා එළවලු වගාව අඩු වෙනවා පළතුරු වගාව අඩු වෙනවා අපේ අනික් අපනයන භෝගයන් වලට වෙනම බලපානවා නමුත් ඒකේ අවසාන ප්‍රතිඵලය ආහාර හිගයක් ඇතිවීම වශයෙන් හොඳයි කාබනික වගාව රටට යෝග්‍ය දෙයක් තමයි ඒත් අද රටේ මේක පටන් ගත්ත ක්‍රමවේදය හරි නෑ මං හිතන්නේ මේක දස අවුරුදු සැලැස්මකට අනුව කරගෙන ගියා නම් ඉතාමත්ම වටිනවා මොකද ගොවිය හුරු කරන්න තිබ්බා එහෙම නැතුව එක දවසකින් ඉංගපාරම් රසායනික පොහොර ද්‍රව්‍ය තහනම් කළ මේක කරන්න ගිය එක තමයි ලොකු වරදක් වුණේ